හරි. ඊසතේ කලින් සතේ අපි කරේ මොනවද? Don't be so කෙනක ලියානින්න කියලා කිව්වලු. හරි. අපි ඒක බලමු එනම්. මොනවද ලියන්න කිව්වේ? ගෙදරදී. කොහොම කියන්න? ඔච්චර තරහ වෙන්නේ ඔච්චර ඔච්චර වෙන්න එපා ඔච්චර විකට ඒක වෙන්න එපා ඔච්චර විකටේද ඔව් සර් ආ දැන් කොහමද ලියුවේ ඒක බලන්න කියන්න දැන් don't be so Yes. Malive. Huh? Clown ke the live. Clown the live. CLOWN නේද? Yes sir. Don't be so a clown. හරි. Don't be so a clown. CLOWN. හරි. ඊළඟ. Don't be so Mr. කවුද ඊළඟ එක්ක නෑ හුන්නේ Don't be so Mr. Mice නේද? ආ Mice. ඔය ගිය සතියේ මම වචන ටික දුන්නා ඒකයි මම අහපව බෝඩ් එකේ ලියන්න යන්නේ. Don't be so a Mice. ඔච්චර ලෝභයක් වෙන්න එපා. හරි. Next one. Don't be so a mice. Hari ne? Ekali wabuta. Hari. Ochcha thakadi ekwen nepa. Ah, don't be so a thak. Emma dalive thak kila dalive. Yes sir. Right. Don't be so a thak. What is next one? Ochcha re vancha kari ekwen nepa. Ah, leave it on me so Sorry, Yes, sir. Fine. Okay. Ochre rasti adukare kwennepa. Ah, don't be so a loafer, neither. Right. Yes, sir. Okay. Right. Next. Kya na koi laga tha? It's right, sir. Ah, it's right, ne? Okay. All right. එතකොට අපි දැන් ඉදිරියේදී අපි දැන් grade 7 එක start කරන්න බලාපොරොත්තු වෙනවා නුවන් මහත්තයා. ඔව් මොකද්ද? සමුණක් තියනවද? නෑ සර්. නෑ නේද? හරි මුදේ එතකොට ඔතන grammar වල grammar lessons වල ඔය කොටසින් අපි මේ මූලිකව මේ ග්‍රේඩ් 6 කොටසේ නවත්තගෙන අපි ඊට පස්සේ ග්‍රේඩ් 7 ඉඳන් ඉතුරු කොටස මේ වර්ස් වල ආරම්භ කරනවා අනිත් කට්ටියත් එක්ක නොවැම්බර් මාසේ 6 වෙනිදා සාමාන්‍යයෙන් අපි අනිත් මැස් සයන්සෙමත් පටන් ගන්න හොල්ගහ වෙන නම් තීරණය කරලා තියෙන්නේ 6 වෙනිදා නොවැම්බර්. ඒකට ඉංග්‍රීසි එකක් අපි දාට 7 අවසර පටන් ගන්න තමයි plan කරන්නේ.
ඔන ඉදිරි දවස් කීපෙදී අපි එහෙනම් බලන්න ඕන ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඉදිරි පාඩම් ටික අවසන් කරගන්න. හරි? මැත් සයන්ස් සබ්ජෙක්ට් එක ඉස්සරහට යන නිසා අපි ඒත් එක්කම පටන් ගන්න වෙනවා. ඒ නිසා අපි බලමු ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ පාඩම් ටික අවසන් කරගන්න. හරි. ඉතින් අපි දැන් යනවා ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ මොකද පාඩම් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක අපි අවසන් කරන ඕන අපි ග්‍රැමර් එක්ක මේ ස්කෝල් ටෙක්ස්ට් බුක් එකක් අරගෙන ගිය දිගට. ඔව්. अरे एक कोमा तभी दान ना ना और तीन वक्त तो आई मान कर दान लतीब बे साक्षात चकरे में तो आई अरे ऐसे दान वक्त ला मम्मा तेरा नाम ऐसे जग माँ मेरी क्लास के पास एक ने बोला ना है आता रहे दाल लतीब अरे आप स्कूल टेक्स्ट बुक लेके आन तभी पारण की कावसंग कर गाता माँ पहले लेसी අපි එතකොට ඔක්කොම පාඩම් ටික අවසන් කරා වෙනවනේ. අපි යුනිට් 8 වල අවසන් හරියේ ඉන්නේ නේද? යුනිට් 8 ඉවර කරාද? මේ ටික තියෙන ऑपोजिट किन पद्धति के नेते इतने दाने देती है ने को पुत्र किया ने क्या एक मिनट किया ने थोड़ा लेस एक मांग करेगा मैं क्या करेगा ने क्यों आई करा ने इधर ने एक्चुअली ट्वेल्थ करा था किधर थी करा सर करा ने आने वचन टीक ස්නේක් කියන්නේ ඇදෙන සවුන්ඩ් එක එනකොට ඊළඟට දෙවෙනි කොටුවටත් 10 වල ෂෝට් සවුන්ඩ් එකක් ඊ වල ලොง සවුන්ඩ් එකක් ලොง වවල් එකක් අපි ඒ වගේ අනිත් අකුරු ටික සාකච්ඡා කරන්න තියෙනවා. දැන් මෙන් කියද්දි ඔයා ලියන්නේ කොකටද? මෙන්න මම මේ කර්ස් එක තියෙන තැන ලියුවද? මෙන්න මෙතන මේක පහලින් ලියුවද මෙන් කියන එක? ඔය එකනේ දෙන්නේ එකකට කතා කරන්න. अरे दे टेन पेट में दे ओ दें में टेन मेन किएने का मेन किएने का दें मतलब इतने टे अरे दे कोई नमँ गांडो वाला तमिल सर किएने दे कैडी कैडी आये ने सर कैडी कैडी दे है नहीं चलो सिग्नल दिया होगा सर कैडी कैडी है नहीं यस सर हाँ इन्ने कोई ना नहीं इन्ने ओह सर बड़ा चेंज कर ला बालू
අපි බලමු එතන හරි ඔන්න main කියන word එක එනවා 10 කියන මේ මෙතන ඊ අකුර තියෙන තුන්වෙනි පිරියේ අට shine කියනකොට මෙන්න මේ shine කියන word එක එනවා කොතෙන්ටද මෙන්න මේ height කියන word එක ළඟට හරිද හරිද නැන්ද अरे ऐना अंदर हमारे ऐना अंदर ऐना सर ओ गांडे उत्तर देने को मेरा हरी तो करा था मेरे लिस्ट में कर ले मेरे कर ले वाला इमाम बलान डोर नेट करा था हाँ मां करा डोर नेट मेरे चेक करा करता था ना देखिए समय किया ना को मेटिंग हारे तो पुलवा अंदर करा दे मैंने भी मांग स्पेन के पेन नोट दिखा और उनका दाने ऐ नहीं तो मेरे दें करंट आ आर दें मटक किया न को ऐ नहीं कि एक मेट का करा देने तक खेला ऐसा करा අර දෙයක චෙක් කරන්න දෙයක් නැහැ නේ පුළුවන් නේ හරියට කරාද මං චෙක් කරන්න ඕනද ඒකයි මං අහන්නේ මේ වචන ටික සවුන්ඩ් අනුව මේකට වර්ග කරාද ඔව් සර් ආ හරි එහෙනම් අපි ඊළඟට යනවා මෙන්න මේ ඔපොසිට් කියන තැනට මෙතෙන්ට ඔපොසිට් ඒක එක අඳින්න නැතුව ඉන්න राइट ऑपोजिट्स के अन्य विरुद्ध पद अरे हेमो में ना इन स्कूल टेक्स्ट बुक के मैंने मे पेज असो देवनी पिटवे इन्ने मैंने मे ऑपोजिट के ना तैन हरि अशन मुखा प्रश्न आंड अतोस हरि विरुद्ध पद लर्निंग पॉइंट दे आर आर वर्ड्स दैट गिव डिफरेंट मीनिंग विविध अर्थहस्तन वचन तीन हरि मेन मित्र स्पॉटलाइट एग्जांपल बिग क्या लोको small කියන්නේ කුඩා එක විරුද්ධ පදයට කොට small එක big small එක small තිබුණාම big up උඩ down පහළ විරුද්ධ පද එතකොට they are called opposites or antonyms ඔන්න ඔය වචනම දෙක මතක තියාගන්න opposites කියන්නේ විරුද්ධ පද antonyms කියන්නේ විරුද්ධ පද ඔන්න antonyms කියන word එක අහලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන් ලියාගන්න විරුද්ධ පද කියලා antonyms කියන්නේ විරුද්ධ පද ऑपोजिट्स क्या ने विरुद्ध पद हरि ने एना हेमो में एक्टिविटी बुक के गान अपन एक्टिविटी 12 එක කරන්න යන්න හරි ඒ 12 එක කරන්න කලින් මෙන්න මේ වචන වල තේරුම පොඩ්ඩක් බලමු හරි මෙන්න මේ මම මේ මේ ස්පොට්ලයිට් එක තියලා තියෙන බලා ගන්න quiet what is the meaning of quiet को दानना है। Quiet क्या है? सांसो। सांसो। सांसो क्या है? आरे।
ඊළඟට short කියන්නේ කෙටි small කියන්නේ කුඩා wild කියන්නේ පළල් wild sorry wild තියෙන නේද වන කියන්නේ කැලෑ කියන එක wild කියන්නේ කැලෑ fast කියන්නේ වේගවත් White can sudu. Thin can a kettu. Brave can nirbita. Long can a digger. Long can a digger. හරි දැන් අර 1 2 3 4 5 6 8 කියන ටිකට ඇක්‍රිඩි 12 කියලා ටෙක්ස්ට් බුක් එකේ මේ අට මේ ඇක්‍රිඩි බුක් එකේ ලියලා අංක ටික දාලා ඔය එන වචනේ මොකක්ද කියලා ලියන්න බලන්න ආන්සර් එක. හරි විනාඩි 3 4ක් ගන්න පුළුවන් ඒකට හැමෝම කරන්න දැන් තනි अरे आलिया ने को सर आओ मुरु सेंटेंसेस से कमल यंदो ने द नहीं नहीं ते मामा सेंटेंसेस करने में यहाँ से कितना लिया निकली है एक्टरेट ट्वेल्थ के लिए लिया था वहाँ नंबर वन दान वहाँ एक अगर कहले पे ना यहाँ से कितना लिया है यहाँ से के लिए पहले तीन एक तक कुछ रवैया ना आते अरे पासे वाला एक तेरुं करने अभी यहाँ से कितना लिया मेरे අපි නෝ මේ මාතෘකාවේදී නේද අපි ඔන්ලයින් ජොයින් වෙන්නේ නැහැ